මේක තියෙන රාජපක්ෂ පාලනේ පසුගේ 2005 ඉඳලා විශේෂම 2010 පස්සේ ඇත්තටම රාජපක්ෂ පාලනය ඇතුළේ සිද්ධ වෙච්ච මහා පරිමාණ දූෂණ වංචා වලින් 34ක වාර්තාවක්. මහ බැංකු වංචාව කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ සිද්ධ වෙච්ච පළවෙනි දැවැන්ත වංචාව. ඒකටත් වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. ඒකේ ප්‍රධාන චූදිතයෙක් තමයි අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරේ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරේ. ඒ විතරක් නෙමෙයි. මේකට සිරගත වුණා මේ වංචාව නිශ්චිත කරපු පුද්ගලයා වශයෙන් අර්ජුන ඇලෝසියස්. මාස 10ක් අතර රිමාන්ඩ් වෙලා දැන් අප පිට නිදහස් වෙලා ඉන්නවා. මම උපුටා ගන්න කැමති මම ඒක ඇකේ මේ රාජපක්ෂ මහත්මයා හිටියන් නම් හොඳයි බොන්ඩ් කමිෂන් එක ගැන එතුමා වාද කරන්නේ දැනගන්න. මම හෑන්ඩ්ෂේක් කරන්න කියලා එතුමා ගිල්ලා සින්නවා. Sunday Observer February 3rd 2019. Sunday Observer පුවත්පත වාර්තා කරනවා. ඡායාරූප සමග අද මේක අන්තර්ජාලයේ ගොඩක් වාර්තා වෙනවා. Bond scam suspect Arjun Aloysius at church wedding. මම එතුමාගේ දරුවන්ගේ ප්‍රශ්න ගන්න නෑ. මට එහෙම දේශපාලන වශයෙන් මට එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් මේ මහා පරිමාණ බොන්ඩ් කොමිෂන් එකේ වැරදි කරලා කෝටි 1140ක් මහජන මුදල් හොරා කන්න දායක වෙච්ච අර්ජුන ඇලෝසියස් ගෙන්නනවා රාජපක්ෂ මහත්මයාගේ පුතාගේ මගුල් ගෙදරට. මේ ඡායාරූප තියෙනවා පළවෙලා Facebook තියෙනවා. ඉතින් ඒ නිසා අපි කැමති මේ ඉතින් ඒ නිසා මම කියන්නේ කැමති වාසුදේව මහත්තයාට මම දන්නතර මේ එතුමා දූෂණයට සම්බන්ධයි මම මන්ත්‍රීවරයෙක් නෙමෙයි. එතුමා එක්තරා මොහොතකදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නීති විරෝධීව රක්ෂණ සංස්ථා විකුණපු වෙලාවේ ඒක පවරකට නඩු දාලා ගත්ත මන්ත්‍රීතුමා. නමුත් මම කියන්නේ කැමති වාසුදේව මන්ත්‍රීතුමාට බොන්ඩ් කමිෂන් එක කතා කරන දවසලත් එළවට පොයින්ට් ඔෆ් ඕඩර් රේස් කරන්න වෙයි. මේ කමිෂන් දෙකේම රාජපක්ෂලත් ඉන්නවා වික්‍රමසිංහලත් ඉන්නවා. මේ කමිෂන් මේ හොරකම් දෙකේම දෙගොල්ලම ඉන්නවා. ගරු සභාපතිතුමනි ඊළඟට මට වෙලාව නැති නිසා එනිසා මම කියන්න කැමති මේ රටේ මහජනතාව තනකොළ බුදින් නැති මහජනතාවට අපි කියනවා කරුණා කරලා මේ අපරාධකාරී දේශපාලන මේ කණ්ඩායම හඳුන ගන්න කියලා මේකන්. මේ දෙපැත්තේම වාර්තාවල තියෙන්නේ මොනවද? තොන් ගානක් බර හොරකම් කරු සභාපතිතුමනි. මම ඔබතුමාට කියන්න ජනාධිපතිවරයා මේ කමිෂන් සභා පත් කරපෙක මම නැවතර අගය කරන කිසිම එතුමාට නිසි ගෞරවයේ සහිතව එතුමා මොන හේතුවක් නිසා හරි කරපෙද හොඳ දෙයක්. හැබැයි ගරු සභාපතිතුමනි එතුමා මේ කමිෂන් සභා පත් කරලා එතුමාට මේ වාර්තා ඉදිරිපත් කළා ඒ නිලධාරී මහත්තුරු. ඒ කමිෂන් සභාව මේ 34 ඉදිරිපත් කළේ 2017 නෙමෙයි. හොඳයි. එතුමාට මේ වාර්තා ඉදිරිපත් කරේ මම වේගෙන් කියන්නම්. එතුමාට කියන්නම් මේ කමිෂන් වාර්තා ජනාධිපතිට ඉදිරිපත් වුණේ ගරු සභාපතිතුමනි. මම එකකින් එක කියන්නම් මට මේක හෑන්ඩ්ෂොට් කරනවා. මම මේක බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ මේ වාර්තා 34 ඉදිරිපත් කරේ අවස්ථා 10කදී විතර. ලංකා දිවරවලා නීතිගත සංස්ථා මුදලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රජාන කටයුතු රජයට 80,89,000 අලාභ කිරීම ජනාධිපතිට වාර්තා භාර දුන් දිනය 2015 ඔක්තෝබර් 16 අවුරුදු 3යි මුකුත් කළා නැහැ. මහියංගන ප්‍රාදේශ සභාව විසින් මහියංගන නීති කළද අනුර විධානකමගේ සාපු සංකීර්ණයේ බදු දීමේ අක්‍රමිකතා සිදු කීමේ වාර්තා භාර දීලා තියෙනවා 2016 අප්‍රේල් 28. සාධින රූපාණී සේවයේ ජනාධිපතින කාලයේ වංචනික ලෙස හිතාමතා රජයට පාඩු ලෙස පවත්වාගෙන යාම සහ රාජපක්ෂ ජනාධිපතිවරයාට විශේෂ සහන සැලසීමේ පාඩුව පිළිබඳ වාර්තාව ලබා දුන් දිනය. ඒකේ වංචාව මිලියන් 22යි. මුළු පාඩුවයි රජයට පාඩුව මිලියන් 22යි. ජනාධිපතිගේ වාර්තා භාර දීලා තියෙන ගරු සභාපතිතුමනි 2016 අප්‍රේල් 28 මාස අවුරුදු 3ට අඩු මාස 2යි. හලාවත කුරුණු හා කුරුණෑගල වැලි සමාගල වංචනික ක්‍රියා සිදු කිරීම වාර්තා භාර දුන් දිනය ජනාධිපතිතුමා 2016 අගෝස්තු 12. රත්නාලංකා ආරක්ෂක සමාගමේ සහ අවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගම ආශ්‍රිත ආක්‍රමික වාර්තාව. මම ලැජ්ජ වෙනවා. මේක 2016 සැප්තැම්බර් 1 මේ වාර්තාව භාර දීලා තියෙන්නේ. දැන් මේක ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ, රෝහිත බෝගල්ලාගම, ජනක රණවක. රෝහිත බෝගල්ලාගම මේ වංචාවේ වැරදිකරුණාට පස්සේ රෝහිත බෝගල්ලාගම පත් කරනවා ආණ්ඩුකාරයා විදියට. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ වංචාවේ වැරදිකරු වෙච්ච ජනක රණවක ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් බවට පත් කරනවා. මේ වාර්තාවෙන් වැරදිකරු කරලා තියෙන ගෝඨාභය රාජපක්ෂ
අද ජනාධිපති අපේක්ෂා කරන කට්ටිය උත්සාහ කරනවා ඒ වගේම මේ රටේ ඒකට කත්තජන පුද්ගලයෝ ඒ දූෂිතයාගෙන් අහනවා මොකද්ද හොරකම ගැන නෙමෙයි අහන්නේ මොනවද අහන්නේ ඔබතුමා ජනාධිපති වෙනවද නැද්ද කියලා ගරු නියෝජක ගරු කාර්ක සභාපතිතුමනි ඒ නිසා මේක තමයි මම කියන්නම් මේක තියෙනවා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ නැමැති අය රාජ්‍ය මුදල් සම්පත් වරප්‍රසාද අනිසස භාවිත කිරීම වාර්තා ජනාධිපතිවරයා බාර දුන් දින 2017 ජූනි 1 අවුරුදු 1මාරකට වැඩි හම්බන්තොට වරායට වතුර පිරවීමේ කරදිය මංගල උත්සවයට කරන ලද දූෂණ වංචම් වාරාය අධිකාරී ජනාධිපති බාර දුන් දවස 2016 දෙසැම්බර් 15 ඒ වගේම මම මේක තව ඉන්න කට්ටියක් කියන්න ඔබතුමාගේ තත්පර ගාණක් ඉල්ලගෙන විනාඩියක් ඉල්ලගෙන ගරු සභාපතිතුමනි මේක මොනවද තියෙන්නේ මේක තියෙනවා ඊළඟට ලුණුවිල පොල් පරීක්ෂණ ආයතනයේ සිදු කර ඇති ලබ වංචා කවුද මේක ඉන්නවා ජගත් පුෂ්පකුමාර මා දන්නා තරමින් ඌව පළාතේ ජනාධිපතිතුමාගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ඊට පස්සේ ගරු සභාපතිතුමනි මේක තියෙනවා තව නිවාසංගන අධිකාරියේ කරලාද මහා පරිමාණ වංචා කවුද දූෂිතයෝ විමල් වීරවංශය ඇතුළු කණ්ඩායම ඉන්න මේ රොත්තම ඉන්නවා